व्यवहार मासक्रमයට අනුව අප්‍රේල් මාසයේ යෙදෙන්නේ පින්බර බක්පුන් පොහෝ දිනයයි. සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙන්ම විශේෂයෙන්ම ලක්වාසී බුදුනුවන් හටත් ඉතා වැදගත් වූ සිදුවීම් ගණනාවක් පින්බර බක් පොහෝ දිනයට යෙදී තිබෙනවා. හැම තුරුලියක්ම විසිතුරු මලින් හා මනරම් ඵලයෙන් ගැවසී ගිය නොයෙක් සේතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ පියකරු පියුමින් ගැවසීගත් වෙල් පිළින් යුතු වූ සිත් සතන් සනසන පියකරු බක් පුන් පොහෝ දිනය මේ සොඳුරු දිවයින දෙවෙනි වරට බුදු සිරිපා පහසින් පවිත්‍ර වූ දිනයයි. සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගත වූ මෙවැනිම වූ පින්බර දිනයක දඹදිව තලයේ සවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ බුදු වෙසින් ලොව පලනසේක් අප ලක්දිවේ යුද්ධයක් පිණිස සැරසෙන බව දක්නට ලැබුණේය. පරපුරෙන් උරුම වූ මිනි පළඟක් උදෙසා චූලෝතර මහෝතර නම් වූ ඥාතී නාසොයුරන් දෙදෙනා මුල් කරගෙන බොහෝ දිනාට අයහපත පිණිස පවතින මහා සංග්‍රාමයකට සූදානම් වූ නාගදීප භූමියට භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව 이르දි බලෙන් වැඩම කළසේක. දෙව්රම් වෙහෙරෙහි කිරිපළු වෘක්ෂයට අධිග්‍රහිත වූ පෙර ජීවිතයකදී නාගදීපයේ වාසය කළ සමිත්ති සුමන නම් වූ දිව්‍ය රාජයාද ඒ කිරිපල වෘක්ෂය චත්‍රයක්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරසට ඉහලින් ඔසවාගෙන බුදුරජාණන් වහන්සේ සමගින්ම පැමිණියේය. බක් පුන් පොහෝ දින උදෑසන නාගදීපයේ ආසෙහි වැඩහිඳ මහා ඝන අන්ධකාරයක් මවා නාපිරිස සංවේගයට පත් කරවා නැවත මුළු ප්‍රදේශයේම ආලෝකයෙන් ඒකාලෝක කරවා නාරජුන් දෙදෙනා ප්‍රධාන නාපිරිසට සසරේ ආදීනවත් ද්වේෂයේ එකට එක කිරීමේ හානියත් කාකුලුක පන්දන ලටුකික වට්ටක යන ජාතක දේශනත් වදාරමින් වෛර කිරීමේ දෝෂයන් සහ සමගි භවයේ අනුසස් පෙන්වා වදාළ සේක. ඒ මොහොතේදී නාගයන් විසින් පිළිගැන් වූ දිව්‍ය ආහාරපාන වළඳා 80 කෝටියක් නාගයින් තිසරණ පන්සිල්හි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පිදූ මිනි පළඟ සහ කිරිපළුරුක පාරිභෝගික චෛත්‍යයන් ලෙස වැඳුම් පිදුම් කිරීමට ඔවුන් වෙතම පවරා බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරට නැවත වැඩිසේක. මේ ස්ථානයට පැමිණ සිටි කැලණි පුරවරයට අධිග්‍රහිත මණියක්ඛික නාරජුන් නැවත වරක් කැලණියට වැඩම කරන ලෙස බුදුරජාණන් වහන්සේ හට ආරාධනා කළේද ඒ මොහොතේදීමය. දෙවැනි වරට උතුම් සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත්වීමත් වන්දනාමාන කිරීමට පාරිභෝගික චෛත්‍යයන් ලැබීම නිසාත් ලක්වාසී බෞද්ධයන් සියලු දෙනාටම අද දිනය ඉතා වැදගත් වෙයි. එසේම සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩා සඳහා ගමන් කරද්දී පළමු පෙරනිමිත්ත වන මහල්ලෙකුගේ රූපයේ දුටුවේත් අතවැනි බක් පොහෝ දිනයකයි. සුදොවුන් පිය මහරජු ප්‍රධාන ඥාතිවර්ගයා හට නිවන් සුව සැලසීම පිණිස 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මැදින් පුන් පොහොදා ඇරඹී සදහම් චාරිකාවේ යොදුන් 30ක් නිමා කිරීම සිදු වූයේද අදවැනි බක් පොහෝ දිනයකයි. මේ ආකාරයට උතුම් බක් පුන් පොහෝ දිනේ සිදු වූ පින්බර සිදුවීම් අප මේ බක් මාසයේ පුරාවටම සදැහැ සිතින් සිහි කරමු.